කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සංවිධානය කරන ජයගම ශ්‍රී ලංකා වැඩසටහන් මාලාව මේ වන විට දිවයින දිස්ත්‍රික් රැසකම ක්‍රියාත්මක කෙරුණා. එහි එක් අදියරක් ලෙස මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණේ මඩකලපුව හින්දු විද්‍යාල ක්‍රීඩාංගණයේදී. අමාත්‍ය මනුෂ්‍ය නානකර මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන තුළින් විගමනික සේවකීන්ගේ පෞල්වල සුබ සාධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරුණා. එමෙන්ම රැකියා සඳහා විදෙස් ගතවීමට බලාපොරොත්තු වන අයට අවශ්‍ය මඟ පෙන්වීමද මේ හරහා ලබා දුන්නා. එවැනි පිරිස් ලියාපදිංචි කිරීම ජයගම ශ්‍රී ලංකා ජංගම සේවා භූමියේදී සිදු කෙරුණා. මීට සමගාමීව මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. ගුරුවරු පාරට බස්සලා රජය පහසුතාවයට පත් කරන්න රටට එන්න තියෙන දේ කඩාකප්පල් කරන්න ඒ අය උත්සාහ කරා. දැන් මේ අය නියෝජනය කරන්නේ ජවිපෙනේ. එතකොට ජවිපේ විශ්වාස කරනව නම් මාස 3ක් ඇතුළත තව පොය 3 නම් රළිල් ක්‍රමසිංහ මහත්තයා ඉන්නේ. තව පොය 3කින් අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වෙනව නම් Facebook එකේ හරිද ජනාධිපති වෙනවා කියලා කියනව නම් ඇයිද කියන්නේ ගුරුවරු ටික පාරට බැස්සුවේ. ගුරුවරු ටික මාස 3ක් කොහොම තියන් ඉඳලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න නැතුව ගුරුවරුන්ට කැමැති ගානට හිතේ පදමට පඩි වැඩි කරන්න තිබුණානේ. මොකද ඒගොල්ලෝ දන්නවා Facebook එකේ ජනාධිපති වුණාට මහ පොළවේ අනුර කුමාර දිසානායකට ජනාධිපති වෙන්න බෑ කියලා.